දැන් පාර්ලිමේන්තුව විසිරුව හැරියන. සංවිධානවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔටෝ ෂීල්ඩ් ගණත් නැහැ, ඇඳුම ගෑවෙන්නේ නැහැ. විසිරුව හැරියන් පස්සේ දැන් 222ක් ගෙදර ගිහිලා තියෙන. තොන්දෙනා ඉන්නේ. 222ම ගෙදර. 225 222ක් ගෙදර. එතකොට മന്ത്രിවරු 85කට දැන් පෙන්ෂන් නැහැ. පෙන්ෂන් කොහොමද දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඉතින් හිටියත් වැඩක් නැහැ. මේකල ඔක්කොම අහෝසි කරනවා කියලා කියපු හින්දා පාර්ලිමේන්තුව විසිරුව හැරීම නිසා නවක മന്ത്രിවරු 85 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වෙනවා. පාර්ලිමේන්තුවේ වසර 5ක් සම්පූර්ණ කරන മന്ത്രിවරයෙකුට තමයි රුපියල් 45,000 බැගින් ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ. නමුත් මේ മന്ത്രിවරුන්ට වේලාසනින් යන්න වෙච්ච හින්දා ඒ වර ප්‍රසාදයක් නැති වෙනවා. මොකද වේලාසනින් නිල කාලය අවසන් වෙච්ච හින්දා පාර්ලිමේන්තු වාර දෙකක් සම්පූර්ණ කරන മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 50,000ක් වෙනවා. ඉතින් නවවැනි පාර්ලිමේන්තුව ආරම්භ වුණේ පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ 20 ඔබ දන්නවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබෙන්නේ ඒ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඉතින් മന്ത്രിවරයෙකුගේ වැටුප රුපියල් 54,385යි. මේ වැටුපට අමතරව පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගීම වෙනුවෙන් එක් දින පැමිණීමේ දීමනාව කියලා තමයි රුපියල් 2,500ක් ලැබෙන්නේ. පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස් වෙන කාරක සභා සඳහා සහභාගී වෙනුන රුපියල් 2,500ක් හිමි වෙනවා. ඉතින් ඒකත් එක්ක මැති සභයේ විසිරුවපු හිඳ කලින් විසිරුවපු හිඳ පෙන්ෂන් නැති වෙන කණ්ඩායම තමයි මේ කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේකත් එක්ක පාර්ලිමේන්තුව විසිරුවුවත් ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්ගේ දුර අහිමි වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ මහලේකම් ධම්මික දසනායක මහත්මයා කරන ප්‍රකාශයත් අද දවසේ පුවත්පත සඳහන් කරලා තියෙනවා. මොකද නව පාර්ලිමේන්තුව පත්වනතුරු මේ තනතුරු වල කටයුතු කරන්නට පුළුවන්. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරේ නිවත් වීමත් එක්ක වෙනස්කමක් සිදු වෙනවා. යනු අලුතින් පත්වෙච්ච අග්‍රාමාත්‍යතුමිය ආචාර්ය හරිණි අමරසූරිය වසදායක සභාවේ සමාජිකත්වයට පත්වන කෙනා වෙනවා. ඉන් පස්සේ ගත්තන් පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ජනාධිපතිවරයාගේ නියෝජිතය ලෙස කටයුතු කරනවා. මීට අමතරව මිලන් කතානායකවරයා පත්වන තෙක් වත්මන් කතානායක මහින්දයා පබේවර්ධන ව්‍යවස්ථාදායක සභාවේ සභාපති විදියට ඉන්නවා. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිරා නව පත් කිරීම සිදු කිරීමට හැකියාව තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතයි. මේ වන විට එහි සමාජිකයන් ලෙස කතානායක මහින්දයා පබේවර්ධන සභාපති, අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාගර කාර්යවසම්, කබීර් හෂීම් යන කටයුතු කරනවා. මීට අමතරව සිවිල් සමාජය නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් 3 දෙනෙක් කටයුතු කරනවා. ඉතින් ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩුවකුත් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕන. මේකත් එක්ක මැති සභා කමිටු 80ක් අහෝසි වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් ලෙස කටයුතු කරපු අය ඉන්න වුණාට මේ කමිටු පාර්ලිමේන්තු කමිටු තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් තමයි මේ 80ක් අහිමි වෙනවා කියන එක සඳහන් කරලා තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.